ප්‍රමිතියෙන් යුතු දේ තෝර ගැනීමත් දියුණුවට අත්‍යවශ්‍යම දෙයක්. විෂන්කයා විශ්වාසනීය දැක්ම. ශ්‍රී ලංකා නාවික හමුදාවත් පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශයත් එක්ව ඉතාමත්ම සාර්ථක ඒකාබද්ධ මෙහෙයුමක් පසුගිය දින කිහිපයේදී සිද්ධ කරා. මේ මෙහෙයුමට දින 25කට ආසන්න ප්‍රමාණයක් ගත වුණා. ඉතින් මේ මෙහෙයුමේ සාර්ථකත්වය ඉතාමත්ම ඉහළයි. ඒ තුලින් ශ්‍රී ලංකා නාවික හමුදාවටත් පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශයටත් හැකි වුණා හෙරොයින් නැමැති මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 400කට ආසන්න ප්‍රමාණයකුත්, ඒ වගේම අයිස් නැමැති මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100කට ආසන්න ප්‍රමාණයකුත් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගන්න. මේදී විශේෂත්වයක් වන්නේ මේ අත්අඩංගුවට ගැනීමේ ප්‍රමාණය. මේ ප්‍රථම වතාවට තමයි මෙවැනි ප්‍රමාණයක් අපි එකවර අත්අඩංගුවට ගත්තේ. ඉතින් මේ අයිස් කියන මද්‍රව්‍ය මෙවැනි විශාල ප්‍රමාණයක් අපි අත්අඩංගුවට අරගෙන නැහැ. එය අපට ලොකු තර්ජනයක්. ඉතින් අපි දැනගන්න ඕන මේ රටේ ඉන්න සියලුම ජනතාව මේ මෙවැනි ඉල්ලුමක් මේ රට තුල තියෙනවා කියන එක මද්‍රව්‍ය වලට. ඉතින් අද අපි දකිනවා මද්‍රව්‍ය තුලින් මුළු රටටම ලොකු විනාශයක් ඇතිවෙමින් පවතිනවා. පාසල් පද්ධතිය, විශ්වවිද්‍යාල පද්ධතිය, ඒ වගේම කර්මාන්තවල යෙදිලා ඉන්න කාර්මික අංශයේ පුද්ගලයන් බොහොමයක් අද මේ මද්‍රව්‍යට නැඹුරු වෙලා තියෙනවා. ඉතින් මේ මද්‍රව්‍ය රකුසාගෙන් රට බේරා ගැනීමට අපි සියලු දෙනාම වගකීමෙන් යුතුව කටයුතු කළ යුතුයි. එලෙස කටයුතු සිදු කළේ නොමැතිනම් මේ රටේ ආර්ථිකයටත්, ඒ වගේම සමාජීය වශයෙන් මේ රටටත් ලොකු හානියක් සිද්ධ වෙනවා. මා විශේෂයෙන්ම කියන්න කැමති ශ්‍රී ලංකා නාවික හමුදාව පසුගිය මාස කීපය තුළම ඉතාමත්ම උද්‍යෝගයෙන් සහ සැලසුම් සහගතව මේ මද්‍රව්‍ය නාශක කටයුත්තට අවතීර්ණ වෙලා තියෙනවා. ඒ සඳහා අපට පොලිසියත්, ඒ වගේම අනිකුත් ත්‍රිවිධ හමුදාවල සමාජිකයන්ගේ සහයෝගය අපට ලැබෙනවා. ඉතින් ඒ තුලින් ශ්‍රී ලංකා නාවික හමුදාවට හැකි වුණා පසුගිය මාස 14 තුල හෙරොයින් නැමැති මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1162ක්, ඒ කියන්නේ ටොන් එකකටත් වැඩි ප්‍රමාණයක් පසුගිය මාස 14 තුල අත්අඩංගුවට ගන්න. ඒ වගේම විදේශ රටක සිට පැමිණෙන ගංජා නැමැති මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5000කට ආසන්න ප්‍රමාණයක්, ඒ කියන්නේ ටොන් 5කට වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට ගන්න. ඉතින් අපි මේ රට තුළට එන මද්‍රව්‍ය වලින් අපිට කියන්න බෑ සියල්ලම අපි අත්අඩංගුවට ගන්නවා කියලා වෙලා. එයින් කොටසක් අනිවාර්යයෙන්ම අපෙන් බේරිලා මේ ජාවාරම්කරුව අතරපත් වෙනවා. ඉතින් ඒ නිසා අපිට පිළිගන්න වෙනවා යම්කිසි ප්‍රමාණයක් රට තුළ පරිහරණයක් වෙනවා කියන එක. ඉතින් අපි මේ අත්අඩංගුවට ගැනීම තුළින් අපිම විශ්ලේෂණයක් කරගත යුතුයි කොපමණ ප්‍රමාණයක් මේ මද්‍රව්‍යයට ලංකාව තුළ ඇබ්බැහි වෙලා ඉන්නවද කියන එක. Breaking.lk